ආයිබෝවන් හරිදී හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මේ මම ලක්ෂ්මන් විජේකුමාර මුලින් අවධානය පුවත් සිරස්තල වෙත ව්‍යාජ ලේඛන සකස් කරමින් මෙරටට ගෙන ආ ඖෂධය රෝහල් වලට බෙදා හැරීමට කටයුතු කළ නිලධාරින් පහමත් අඩංගුවට ගන්න මාලිකා කන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේ වික්‍රමගෙන් රහස් පොලිසියට නියෝග ඖෂධ ගනුදෙනුවට සම්බන්ධ අයට රටින් පිට වෙන්න දෙන්න එපා රවි ඉල්ලයි කිසිදු මේකට සම්බන්ධයයි සැක කරන්නට පුළුවන් කෙනෙකුට රටින් පිටවීමේ හැකියාව දෙන්න එපා දූෂණය නැති කරන්න ගේන නව ව්‍යවස්ථාවකට සාකච්ඡා රටට නව ව්‍යවස්ථාවක් අවශ්‍යයි ත්‍රිකුණාමලී ආනන්ද හිමි කියයි නව ව්‍යවස්ථාවක් ඇති කිරීම අපේ රටට අවශ්‍ය කාරණයක් 13 රටටම ගැටලුවක් රටට වින කරන්නේ පක්ෂ දේශපාලනයයි වොජ්ජ මැදගම ධම්මානන්ද හිමි අවධාරණය කරයි හැමදාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල් ඕනේ කියලා වරින් වර කෑ ගහන සමාජයක් අපිට අවශ්‍ය නැහැ මුලින්ම දේශීය පුවත් ව්‍යාජ ලේඛන සකස් කරමින් රෝහල් වලට ඉමුනෝ ග්ලොබියුලින් බෙදා දුන් නිලධාරීන් නොවැම්බර් 16 වෙනිදාට පෙර අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නයි මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේ වික්‍රම නියෝග කළා. මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගයෙන් නිකුත් කළේ රහස් පොලිසියටයි. ව්‍යාජ ලේඛන සකස් කරමින් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල් වලට බෙදා හැරීමට කටයුතු කළ නිලධාරීන් ලබන නොවැම්බර් 16 වනදාට පෙර අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාලිකාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේ වික්‍රම රහස් පොලිසියට නියම කළා. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන පරීක්ෂණයට අදාළව නියෝගය නිකුත් කළ මහේස්ත්‍රාත්වරිය විමර්ශන වහා අවසන් කර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි නියෝග කළේ. මංගිතානි විශේෂයෙන් අපි දැක්කා මහේස්ත්‍රාත්තුමිය මේ පොදු දේපල හානි කිරීමට විරුද්ධව මහජන මුදල් නාස්තියට විරුද්ධව ඉතාමත්ම සංවේදී ලෙස මේ අධිකරණ කටයුත්තට සම්බන්ධ වන ආකාරයක් අපට තිබුණා. මම දැන් අපි විශ්වාස කරනවා මේ රටේ පොදු මහජනතාව වෙනුවෙන් මේ අධිකරණ කටයුත්ත ඉතාමත්ම සාර්ථක ලෙස සිදු කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සක්‍රීය කාර්යභාරයක් ඉෂ්ට කරાવી කියලා. අපි අධිකරණයට හිස නම ආචාර කරනවා මහේස්ත්‍රාත්වරිය කිව්වා මෙන්න මේ සැපයුම් කාර්යය කවුද කියලා ඇහුවා. ඒ වගේම එතුමිය කිව්වා දිගින් දිගටම මේවා කල්යාල මේව ෆයිල් වහලා තියන්න බෑ කරුණා කරලා මේව ලිපිලේඛන සොයාගෙන හැකික්මනි නොවැම්බර් 16 වෙනිදාට පෙර සැක්කරුවන් අත්අඩංගුවට ගෙන නිලධාරීන් අත්අඩංගුවල ඉදිරිපත් කරන්නේ කියලා අපේ රටේ ගොඩක් මේ වගේ ව්‍යාපාර වලට සම්බන්ධ වෙන ව්‍යාපාරිකයෝ විතරක් නෙවෙයි නිලධාරිනුත් මේ වෙලාවේ විවිධ රටවල් වල තමන්ගේ PR එක අරගෙන තමන්ගේ පදිංචිය දරුමල් වල පදිංචි කරලා තමයි මේ වෙලාවේ රටේ මේ මාෆියායකට සම්බන්ධ වෙන්නේ. ඒ නිසා අපි ඉතා පැහැදිලිව කියනවා අපරාධ පරීක්ෂණය සිද්ධ වෙන කාලය තුල කිසිදු මේකට සම්බන්ධයයි සැක කරන්නට පුළුවන් කෙනෙකුට රටින් පිටවීමේ හැකියාව දෙන්න එපා. ත්‍රස්ත විරෝධී පනත් කෙටුම් පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැති බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මෙම දැනුම් දීම සිදු කළේ. අදාළ පනත් කෙටුම් පත අභියෝගයට ලක් කරමින් ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරුන් ගොනු කර තිබූ පෙත්සම කැඳවු අවස්ථාවේදී මේ බව සඳහන් වූයේ. මෙම පෙත්සම අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය මුරුදු ප්‍රනාන්දු සහ අර්ජුන ඔබේසේකරගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරිල් පුල්ලේ කරුණු දක්වමින් පාර්ලිමේන්තුවේ වැඩ බලන මහලේකම්වරයා විසින් ඉදිරිපත් කළ ලිපියක් අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු පැහැදිලි කළා. එහිදී අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 51 යටතේ අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බවට පාර්ලිමේන්තු වැඩ බලන මහලේකම්වරයා විසින් දැනුම් දී ඇති බවයි. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වන වගන්තිය ප්‍රකාරව මෙම පෙත්සම් විභාග කිරීමේ අවශ්‍යතාවයක් මතු නොවන බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළා. එම අවස්ථාවේදී පෙත්සම්කාර ජාතික ජනබලවේග වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිච නයිජල් හැච් කරුණු දක්වමින් අදාළ පනත් කෙටුම්පත ඔක්තෝබර් මාස 3 වනදා පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබෙන බවද සඳහන් කළා. එසේ තිබේදී අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තු ඉදිරිපත් කර නැතැයි පාර්ලිමේන්තු වැඩබලන මහලේකම් විසින් ප්‍රකාශ කරන්නේ කෙසේදැයි ජනාධිපති නීතිචවරයා ප්‍රශ්න කළා. ඊට ප්‍රතිචාර දක්වමින් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 51 යටතේ අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තු ඉදිරිපත් කර පළමු වර කියවීමක් සිදු කර නොමැති බවයි. කෙසේ වෙතත් අදාළ පෙත්සම් ලබන 19 වනදා යලි කැඳවීමට නියෝග කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එදිනට පෙර පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ ලිපිය අධිකරණයේ හමුවේ ගොනුකොට එහි පිටපත්
පෙත්සම් කරුවන්ට ලබා දීමට පියවර ගන්නා ලෙසත් අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරයාට දැනුම් දුන්නා. ත්‍රස්ත විරෝධී පනත ඕඩර් පේපර් එකට දාලා තිනවා. හැබැයි අද නීතිපතිවරයා දැනුම් දෙනවා ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට වැඩ බලන පාර්ලිමේන්තු මහලේකම් චමින්ද කුලරත්න කියනවා එහෙම එකක් ඕඩර් පේපර් එකේ නැහැ කියලා. හැබැයි එහෙම එකක් ඕඩර් පේපර් එකේ නැහැ කියනකොට මහ ජනතාවට දැනගන්න වෙබ්සයිට් එකේ මේ ත්‍රස්ත විරෝධී පනත ගැසට් කරලා තියෙනවා. මේ තියන්නේ ඒක. මේ පනතේ තියෙන අතිභයානකතාවය නිසා ඒ අවදානම නිසා තමයි අපි කෝකට ന്യാයපත්‍රයට මේක ආපු ගමන්ම මේ පනතට විරුද්ධව පෙත්සම අපි ඉදිරිපත් කරේ. ඉතින් ඒක පිළිබඳ ඒක අර දින 14 පිළිබඳ ප්‍රශ්නේ තමයි උසාවියෙන් තීන්දුවක් දෙන්නේ ඒක 19 වෙනිදා ඉදිරිපත් වෙනවා. පක්ෂ දේශපාලනයෙන් රට විනාශයට පත්ව ඇති බව පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා. රට යහමකට ගැනීමට නව ව්‍යවස්ථාවක් අත්‍යවශ්‍ය බවයි පූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද හිමියන් පෙන්වා දෙන්නේ. යෝජිත නව ව්‍යවස්ථාව හරහා දූෂිත දේශපාලනයට ඉඩක් ලැබෙන්නේ නැති බව ජනාධිපති නීතිඥ මනුහරද සිල්වා පවසනවා. නව ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳ විද්වත් සාකච්ඡාවකට එක්වෙමුණුයි මහා සංඝරත්නය සහ විද්වතුන් මෙම අදහස් පළ කළේ. නව ව්‍යවස්ථාවක් ඇති කිරීම ඇත්ත වශයෙන්ම අපේ රටට අවශ්‍ය කාරණයක්. මේ කාලේ මේ ගැන නොයෙක් නොයෙක් විදියට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ වැරදි මඩ ප්‍රචාර ඇති වෙනවා. මේවා කිසිම සාධකයක් හේතුවක් නැතිව පෞද්ගලික මඩ ගැසීම හැටියට තමයි මේ කාරණාවල් ප්‍රචාරය වෙන්නේ. මේ කෙටුම්පත් සම්පාදක මණ්ඩලය ඇත්ත වශයෙන්ම ඉතාම මධ්‍යස්ථව ඉතාම හොඳට හැම දෙයක්ම සමාලෝචනය කරලා මේ ව්‍යවස්ථාව කෙටුම්පත් කර තිබීම මෙහිලා විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණයක්. භූමිය, අහස, මේ සියල්ලම, සාගරය, මේ සියල්ලම අපිට අහිමි කරන තත්ත්වයක තිබෙන්නේ. දැනටමත් රාශියක් අහිමි වෙලා ඉවරයි. භූමි උරුමය බලහත්කාරයෙන් අපිට ආරෝපණය කරපු මේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඇති වෙලා තිබෙන තත්ත්වය දිගින් දිගටම මේ පදනම් කරගෙන අපේ රටේ අර්බුද පවතිනවා. නැවත ක්‍රියාත්මක කිරීමේ ස්වරූපයක් අපිට මේ වෙනකොට දකින්න තිබෙනවා. 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉවත් කළ යුතුයි කියන කාරණය. නමුත් ඒ සඳහා අනුබලයක් දුන්නේ නැහැ. ඒ සඳහා ක්‍රියාමාර්ග ගත්තේ නැහැ. අපේ රටට විනකරන ප්‍රධානම සාධකය තමයි මේ පක්ෂ දේශපාලනය තුළින් ජනතාව බෙදීම. හැමදාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල් ඕනේ කියලා වරින් වර කෑ ගහන ඒ සමාජයක් අපිට අවශ්‍ය නැහැ. ස්ථාවර ක්‍රමයකට අපි යන්න ඕන. දැනට තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රජයේ විසින් යම් කිසි මූලික ඓතිහාසිකමක් කඩකොළොත් පමණයි උසාවියට යන්න පුළුවන්. නව ව්‍යවස්ථාවේ කෙටුම්පත් ව්‍යවස්ථාවේ කවුරු මූලික ඓතිහාසිකම හෝ මූලික යුතුකමක් කඩකළොත් අධිකරණයට යන්න පුළුවන්. ජනාධිපති ධූරයට හෝ මන්ත්‍රීවරයෙකු නිසිල රාජකාරිය කරන්නට පෙර ඔහුගේ වත්කම් හා බැරකම් ප්‍රසිද්ධියෙන් ප්‍රකාශ කරන්නට අවශ්‍යයි. මන්ත්‍රීතුමාටත් එහෙමයි. ඔවුන්ගේ දරුවන්ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ කළ යුතුයි. එතකොට මන්ත්‍රීවරුන්ට සෑම අවුරුද්දෙම මේක කරන්නට ඕන. මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ එතකොට හුඟක් දුරට වංචා නැතුව නිවැරදි විදියට පිරිසිදු විදියට අපේ මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් සහ ජනාධිපතිතුමාලා වැඩ කරයි කියලා. හැබැයි අපි විශේෂයෙන්ම ප්‍රකාශ කරලා තියෙන්නේ දැන් තිබෙන පළාත් සභා ඒක අඩු කරන්නත් බෑ, පළාත් සභා දෙකක් එකතු කරන්නත් බෑ. ඒ 13 අපි විරුද්ධ පළාත් සභාවක් තියෙන නිසා නෙවෙයි, අපි 13 විරුද්ධ මේ රටේ ආණ්ඩුවට වඩා පළාත් සභාව බලගතු කිරීම නිසා. 13 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ කියනවා ආණ්ඩුකාරවරයා කටයුතු කළ යුත්තේ පළාතේ අමාත්‍ය මණ්ඩලයේ උපදෙස් පරිදි කියලා. එතකොට ජනාධිපතිගේ නියෝජිතයා කටයුතු කරන්න ඕනේ ජනාධිපති කියනවට වඩා අර අමාත්‍ය මණ්ඩලයේ කියන. එතනින් වෙන්නේ මොකද්ද? අර විධායක බලය පළාත් සභාවල ක්‍රියාත්මක වෙනවා ශ්‍රී ලංකා ජනරජයේ ආණ්ඩුවේ විධායක බලයට ඉහළින්. 13 පිළිබඳ තියෙන ගැටලුව තමයි මධ්‍යම ආණ්ඩුවේ තියෙන බලය ඉවත් කිරීම. මේක අපි වේදිකාවක් කරගන්නේ 13 ඉවත් කරන්නේ නැත්තම් 13 වෙනුවට ගේන්න පුළුවන් සාධාරණ ව්‍යුහයක් මේ රටට හඳුන්වා දිය යුතුයි කියන අදහසින්. දැන් අදටත් තියෙන විවේචනය තමයි
කිසිම ප්‍රසම්පාදනයකින් තොරව බෙහෙත් ගෙන්නනවා මේ හැම ආණ්ඩුවකින් වෙච්ච දේ එක්ක හදිසි අවශ්‍යතාවයක් කියලා ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව කරනවා එහෙම නැත්නම් ටෙන්ඩර් පටිපාටිය කරන්නෙම නැහැ අපි හඳුන්වලා දීපු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සෑම රජයේ ආයතනයක් දෙපාර්තමේන්තු අමාත්‍යාංශ ඇමතිවරු ඒ හැම කෙනෙක්ම ඇතුළත් ඔවුන් මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරහා තමයි ප්‍රසම්පාදන කටයුතු කරන්නේ ඒකෙන් බැහැර වෙන්න බෑ ඇමතිවරුන්ට ලියුම් කෑලි දීලා කිසිම තනතුරකට රාජ්‍ය සේවයේ පත්කිරීම මේ ව්‍යවස්ථාවෙන් තිතතවල තිබෙනවා. මේක දේශපාලඥයන්ට හිතකර ව්‍යවස්ථාවකට උමතක් නෙමෙයි. මීට අමතරව මෙම විද්වත් සාකච්ඡාව සඳහා ජනාධිපති නීතිඥවරුන් වන සංජීව ජයවර්ධන, සමන්ත රත්වත්තේ සහ නවීන් මාරපනද එක්ුණා. ප්‍රවෘත්ති අවසන් හමුවීම අපගේ මධ්‍යහන පුවත් විකාශයේ සමගින්. ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.